බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ට්‍රෝගෑස් සමාගමට අද දින ගෑස් එක රියල් 204කින් මිලාඩු කරලා තියෙනවා. ලාබ් ගෑස් සමාගම තව මා පාරිභෝගිකව හූරාගෙන කනවා. මොකද අඟහරු ලෝකෙන් ගෙනල්ලන්නේ මේ ලාබ් ගෑස් එක දෙන්නේ. ඒක නිසා තුමාටත් කියනවා ලාබ් ගෑස් එකේ මිල අඩු කරන්න මේ වෙලාවේ තමන්ගේ පාරිභෝගිකය වෙනුවෙන් සහනය ලබා දෙන්න ලිට්‍රෝ ගෑස් එකට පුළුවන් නම් ඇයි ලාබ් ගෑස් එකට බැරි? ඒක නිසා පාරිභෝගිකයට ඒ සහනය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම වෙළඳ ඇමතිවරයාට ස්තුතිවන්ත වෙන්න වෙනවා. ආහාරවල මිල ප්‍රදර්ශනය කිරීම සඳහා මේ සිවිල් සංවිධාන ලොකු වෙහෙසක් දරුවා මේ පාරිභෝගිකයට වෙන අසාධාරණය නැති කිරීම සඳහා. ඉතින් ඒ පිළිබඳව වෙළඳ ඇමතිවරයා නලින් ප්‍රනාන්දු නියෝගයක් ගෙනල්ලා තියෙනවා සියලුම ආහාර පානවල මිල ප්‍රදර්ශනය කිරීම සඳහා. හැබැයි මේ මිල ප්‍රදර්ශනය කිරීමේදී අර භූමි වගේ පොඩි අකුරු නැතුව ලොකුවට මේ කෑම ආහාරවල මිල ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ වගේම විදුලි බිල අඩු වුණා. දැන් ගෑස් මිල අද ඉඳලා ආයෙ අඩු වෙනවා. මේ මිල අඩු වීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. මේ සංගම් කියලා ඉවරලා ආපන ශාලා හිමියන්ගේ සංගමය, එතකොට බේකර හිමියන්ගේ සංගමය, මේ සියලුම සංගම් වලට කියනවා හෙට සිට මේ සියලුම දේවල් වල මිල අඩු කරලා මේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්න. මොකද අද උදේ කෝල් එකක් දෙනවා මිනිස්සේ අඩුවෙල දරුවට මොන්ඩිසෝරියට ගෙනියන්න ඉන්දියාප පහක් අරගෙන තියෙනවා. ඉන්දියාප පහට දීලා තින්නේ පොල්සම් බෝල තේ හැඳයි පරිප්පු තේ හැඳි දෙකයි. හැබැයි රුපියල් 80ක් අරගෙන ඉන්දියාප පහට. ඉතින් අන්නේ ඉන්දියාපෙත් නිකන් අර net එක වගේ පොඩි ගුව. ඉතින් අන්නේ ඒ වගේ මේ පාරිභෝගිකයව හූරාගෙන කන මේ වෙළඳ මාෆියාව නැති කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට දැන් බලය දීලා තිනෝ අමාත්‍යවරයා. දැන් සියලු තැන්වල වැටලීම් කරලා මේ පාරිභෝගික ජනතාවට රජය විසින් දෙන සහනය හෙට ඉඳලා හරි ක්‍රියාත්මක කරන්න ආපන ශාලා සංගමයේ සභාපතිවරයා කියනවා දිගින් දිගටම අඩු කරන්න කියලා. හැබැයි එතුමා කියන දේ පිළිගන්නේ නැහැ මේ ආපන ශාලාවල. ඒ වගේම එතකොට කියන්න ඕනේ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්කේ ජයවර්ධන මහත්තයා තාමත් අයින් වෙන්නේ නැහැ. එතුමා හැබැයි කියනවා මම කිව්වට මේ පොඩි කෑමවල මිල අඩු කරන්න කැමති නැහැ මේ බේකරිම. එහෙනම් ඉතින් මොන රෙද්දකටද ඔය සභාපති ධූරයේ ඉන්නේ එතුමා? එහෙනම් එතුමටත් පුළුවන් අර ආපන ශාලා හිමියන් සංගමයේ අසේල සම්පත් මහත්තයා වගේ අයින් වෙලා යන්න. එහෙම අයින් වුණා නම් පුළුවන් පාරිභෝගික අධිකාරියට සම්පූර්ණ මේකේ වගකීම බාර අරගෙන මිල තීරණය කරන්න. අන්න එතකොට මේ පාරිභෝගික ජනතාවට එදාට සහනය ලැබේ.